මම මංජුල ගජනායක විධායක අධ්‍යක්ෂ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය ඊයේ දිනේ මැතිවරණයේ සුවිශේෂී දිනයක් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නවවන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ලබාගත් අවස්ථාව අපි පසුගිය ජනාධිපතිවරණය හා සමගාමීව සංසන්දනය කරද්දී අප දකිනවා ගියවරට වඩා අපේක්ෂකයන් ප්‍රමාණය සිව් දෙනෙක් පමණ වැඩි වෙලා තිබෙනවා. කෙසේ වෙතත් අපේක්ෂකයන් ප්‍රමාණය ගියවර අප තැන්පතු සිදුකොට තිබුණා 41ක පමණ ප්‍රමාණයක්. මෙවර 40ක පමණ ප්‍රමාණයක් පමණයි අප තැන්පතු කොට තිබුණේ. එනයින් බලන කල මෙවරත් ඉතාම වැඩි අපේක්ෂකයන් ප්‍රමාණයක් මේ සඳහා තරඟ වදිනවා. අවාසනාවට අප දකිනවා මෙම අපේක්ෂකයන් 39 දෙනාගෙන් අපේක්ෂකයන් 20කට ආසන්න ප්‍රමාණයක් කිසිදු දේශපාලන දෘෂ්ටිවාදයක් ප්‍රවර්ධනය නොකරන ශ්‍රී ලංකාවේ බලය ලබා ගැනීම සඳහා කිසිදු ආකල්පයකින් මෙතෙක් කටයුතු නොකරන ලද සාමාන්‍ය දේශපාලඥයන් පිරිසක් පමණයි මේ සඳහා තරඟ වදින්නේ. සමහරුන්ට ඇත්තටම දේශපාලඥයයි කියන්නටත් බැහැ. ඒට හේතුව ඔවුන් දේශපාලන ක්ෂේත්‍රය තුළ අප දකින්නේ නැහැ යම් ආකාරයකට කටයුතු කරනවා. මෙහි වඩාත් හාස්‍යජනක පසුබිම වන්නේ මැතිවරණ නිරීක්ෂකයන් වන අපි පවා ප්‍රථම වතාවට නම ඇසූ අපේක්ෂකයන් කිහිප දෙනෙක් මේ ලයිස්තුව තුළ සිටිනවා. ඉතින් අවසානයේදී ඇත්තටම සමස්තයක් ලෙස මෙලෙස ජනාධිපතිවරණයක් සඳහා නාම යෝජනා ලබා දීම මගින් ඔවුන් කවරක් බලාපොරොත්තු වන්නේ දැයි අපට සැක සහිතයි. මොකද අවසානයේදී රාජ්‍ය සතු මහජනයා සතු මුදල් වැය කිරීම වෙනුවෙන් තමයි මොවුන් මේ පෙරහැරක්සේ ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ. කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂක ලයිස්තුව දෙස බැලූ කල මැතිවරණ නිරීක්ෂකයන් ලෙස අපට යම් කනගාටුවක් යම් ආකාරයකට කලකිරීමක් ඇති වෙනවා. ඒට හේතුව ගියවර ආචාර්ය අජන්තා පෙරේරා මැතිනිය සිටියා ජනාධිපති ධූර අපේක්ෂිකාවක් ලෙස. ඇය ඉතාමත්ම ප්‍රබල සමාජ ක්‍රියාකාරිණියක්. නමුත් මෙවර අප දකින්නේ නැහැ එකදු ජනාධිපතිවරණ අපේක්ෂිකාවක්වත්. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන මට්ටමේදී වසර 5ක කාලයක් තුල 23.8% කාන්තා නියෝජනයක් සාක්ෂාත්ව තිබුණා. කාන්තාවන් 2011 දෙනෙක් පමණ ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන නියෝජනය කළා. ඊටත් අමතරව ශ්‍රී ලංකාව අතිශය ජනාදරයට පත්ව තිබෙන්නේ යම් ආකාරයකට ශ්‍රී ලංකාව විසින් බිහි කරන ලද කාන්තා නායිකාවන් ලෙස. ඊටත් අමතරව 1994 වසරේදී ඔබට මතක ඇති ජනාධිපතිවරණ අපේක්ෂිකාවන් දෙදෙනෙක් යම් යම් හේතු මත සමියා ඝාතනය වූ කාරණයත් සමග කෙසේ වෙතත් අපේක්ෂිකාවන් දෙදෙනෙක් 1994 ජනාධිපතිවරණයේ දුටුවා. නමුත් මෙවර අපි කිසිදු අපේක්ෂිකාවක් දකින්නේ නැහැ. මේකට හේතු ගොඩක් තිබෙනවා. එක හේතුවක් තමයි කාන්තා නියෝජනයේ ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය මට්ටමින් මැදිහත් වුණේ නැහැ. දේශපාලන පක්ෂ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වයක සිටියේ නැහැ. උන් ආකල්පමය ලෙස කිසිදු සහයක් දැක්වුවේ නැහැ. සමස්ත මහජනයාම කාන්තා නියෝජනය දෙස තවමත් යම් ආකාරයකට වපරැසින් බලන්නේ. ඒ සියල්ලටම වඩා අපගේ කාන්තාවන් ඉදිරියට ඒමේදී තමන්ගේ ස්වාධීන පැවැත්ම, ස්වාධීන භාවිතාව සහ හැකියාව පිළිබඳව ඔවුන් සතුව තවමත් යම් සැකසංකා තිබෙන බව තමයි අපට පෙනී යන්නේ. ඔවුන්ගෙන් එකයිකුට හෝ දෙන්නෙකුට අපි දකිනවා ඉතාමත්ම ප්‍රතිභා සම්පන්න, ඉතාමත්ම හැකියාවෙන් පිරිපුන් අපේක්ෂිකාවන් ශ්‍රී ලංකාවේ සිටිනවා. අවසනාවට අපි දන්නේ නැහැ ඔවුන් ඇයි තරඟ නොකරන්නේ කියලා. කෙසේ වෙතත් මීට අදාළ ලොකුම අභියෝගය වන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට තරඟ කරන්න නම් එක්කෝ ඔබ සොයාගත යුතුයි පිළිගත් දේශපාලන පක්ෂයක්, නැත්නම් වෙනත් දේශපාලන පක්ෂයක්. ශ්‍රී ලංකාවේ තිබෙන පිළිගත් දේශපාලන පක්ෂ 86 සහ වෙනත් දේශපාලන පක්ෂ සමුදායම කැමති නැහැ කාන්තාවක් තමන්ගේ නියෝජිතයා වශයෙන් නම් කරන්නට. ඒ පළවෙනි කරුණ. අනිත් කරුණ තමයි ශ්‍රී ලංකාවේ තිබෙන අනිත් ගැටලුව මේ සඳහා තරඟ කරන්නට නම් ජනාධිපතිවරණයට ඔබ හිටපු හෝ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරියක් විය යුතුයි. මම හිතන්නේ මෙන්න මේ කරුණත් මේ කාන්තාවක් නොමැති වීමට බලපාන්නට ඇති. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලනයේ දශකයකින් පමණ ආපසට ඇදගත්තා හා සමානයි. මෙලෙස කිසිදු කාන්තාවක් තමන්ගේ හැකියාව පෙන්වීම සඳහා දේශපාලනිකව ඉදිරිපත් නොවීම. ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ වෙත මැතිවරණ පැමිණිලි
අසූහතරකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඉන් තහවුරු කරගත් සිදුවීම් 67ක් පමණ තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ බොහොමයක් මැතිවරණ ආශ්‍රිත පැමිණිලි සිදු වී තිබෙන්නේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීමට අදාළව. මේ සමස්ත මැතිවරණ ක්‍රියාවලිය තුළම අපේක්ෂකයන් 39 දෙනාගෙන් 38 දෙනෙක් හැර එකයි හැර 38 දෙනාම මැතිවරණ නීතියට අනුකූලව තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සිදු කරගෙන යනවා. අවාසනාවට ජනාධිපතිතුමන්, ඔහුගේ ලේකම්වරයා, ඔහු යටතේ සිටින කැබිනට් අමාත්‍යවරුන්, ඊට යටතේ ඔවුන් යටතේ සිටින කැබිනට් අමාත්‍යංශ ලේකම්වරුන් ආදී ඇතරම යම් ගැටලු ප්‍රමාණයක් නිර්මාණය කරමින් තිබෙනවා. අමාත්‍යංශ ලේකම්වරුන් වරක් රැස් කරා මැතිවරණ කොමිෂන් සභාවට. මම හිතන්නේ කොමිෂන් සභාවක් වෙත අමාත්‍යංශ ලේකම්වරුන් කැඳවා උපදෙස් ලබා දුන්නේ පළමු වතාවට මැතිවරණයේදී හැසිරිය යුතු ආකාරය පිළිබඳව. නමුත් එලෙස උපදෙස් ලබා තිබියදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ආදීන් සිදු කරන ක්‍රියාවලිය තරම් අපට අනුමත කරන්නට බැහැ. මේ සීමිත කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා උත්සාහ ගනිමින් සිටිනවා පත්වීම් ස්ථිර කරන්නට, නව පත්වීම් ලබා දෙන්නට, තවත් බොහෝ දේ කරන්නට. අපට හිතා ගන්නට බැහැ මේ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාව ආපසට ඇද ගැනීමක් හෝ යම් ව්‍යසනයක් නිර්මාණය වී නැහැ. නමුත් මේ කෙටි කාලය තුළ මෙතෙක් තමන්ට කළ නොහැකි උසෑම ක්‍රියාවක්ම සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මැදිහත්ව සිටිනවා. මේ අප විශ්වාස කරනු ලබන්නේ වර්තමාන ජනාධිපතිවරයා අපේක්ෂකයෙක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා අනීතිකව සහ සදාචාරාත්මක නොවන ආකාරයට දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධරයෙක් ගන්නා උත්සාහයක් ලෙස. ඉතින් මෙවැනි උත්සාහයන් බොහොමයක්ම අපට වාර්තා වෙමින් තිබෙනවා අද වන විට. විශේෂයෙන්ම දැන් මේ තියෙන මැතිවරණ ක්‍රියාවලියත් එක්ක දැන් ඊ අපි දැක්කා අදාළ ආයතන ක්‍රියා කරන ආකාරය, එතකොට දේශපාලන කණ්ඩායම් කොහොමද ක්‍රියා කරලා ඉති ආකාරය පිළිබඳ මැතිවරණ කොමිෂන් උපදෙස් ලැබෙනවා. මේවා ඇත්තම අනිවාර්යයෙන්ම රාජ්‍ය ආයතන සහ අපේක්ෂකින් සිදු කළ යුතුයිද? ශ්‍රී ලංකාවේ පවතින අංක 15 දරන 1981 ජනාධිපතිවරණ පනත, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඉහළම නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, මේ දෙකට අමතරව මැතිවරණ කොමිෂන් සභාව විධාන සංග්‍රහයක් නිකුත් කොට තිබෙනවා. ඊටත් අමතරව අපේක්ෂකයන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සහ මාධ්‍ය සඳහා මාධ්‍ය උපමාන නිකුත් කොට තිබෙනවා. මේ සියල්ල නිසි පරිදි මේ දවස් 56ක කාලය තුළ පිළිපැදීමට ක්‍රියා කළ යුතුයි. විශේෂයෙන්ම දැන් දවස් 56ටත් අඩු කෙටි කාලයක් පමණයි මැතිවරණයට ආසන්නයේ තිබෙන්නේ. එම නිසා විශේෂයෙන්ම 18 වෙනිදා මධ්‍යම රාත්‍රිය වන විට සියලුම සැප්තැම්බර් 18 මධ්‍යම රාත්‍රිය වන විට සියලුම මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කළ යුතුයි. ඒ දැනට අපට පේන විදියට මේ මැතිවරණ ප්‍රචාරක කාර්යය තුළ සියලු දේශපාලන පක්ෂ, බොහෝ දේශපාලන පක්ෂ සහ ආයතන යම් ආකාරයකට මේ සඳහා යම් නැමියාවක් පවතිනවා. ඔවුන් මේ සඳහා එකඟ වෙමින් තිබෙනවා. අපි සතුටු වෙනවා මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂකයන් ඉදිරියේ එහි සභාපතිවරයා ඉතාමත්ම ඍජුව සහ ඉතාමත්ම වගකීම් සහගතව ප්‍රකාශ කළා මැතිවරණය සිදු කළ යුතු ආකාරය පිළිබඳව අපත් ඉල්ලා සිටිනවා සියලු දේශපාලන පක්ෂවලින් ඒ සඳහා අනුගත වන ලෙස. නමුත් අවාසනාවට අපි දකින්නේ නැහැ එක් පුද්ගලයෙක් හැර අනිකුත් අපේක්ෂකයන්, විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිවරයා අපේක්ෂකයෙක් ලෙස මේ මාධ්‍ය උපමාන වේවා, අනිකුත් විධාන සංග්‍රහය වේවා, ඒවාට අනුගත වන ස්වරූපයක් අපිට එතරම් පේන්නේ නැහැ. තවමත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වැනි ආයතන වලට සමහර ශ්‍රී ලංකාවේ බොහෝ අමාත්‍යංශ සහ තවත් සංස්ථා අධිකාරී කිහිපයකට තාම දැනිල නැහැ ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවතිනවා කියලා. ඉතින් ඒක තමයි තියෙන්නේ අපිට පැටහෙන්නේ. මොකද උන් තාම දන්නේ නැහැ ශ්‍රී ලංකාවේ මැතිවරණයක් තියෙනවා. මැතිවරණ කාලයකදී හැසිරිය යුත්තේ කෙසේද කියලා ඔවුන්ට මේ මැතිවරණයක් ලංකාවේ තිබුණ කියලා දැනෙන්නේ සැප්තැම්බර් 21ට පසු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තොරතුරු දැනගැනීමේ පනතට අදාළව තොරතුරු රැස් කරමින් සහ මේ වර්තමානයේ රැස් කරන තොරතුරු ආශ්‍රයෙන් යම් ආකාරයකට අධිකරණය හමුවට ගියාම එවිට එක අපේක්ෂකයෙක් දිනල ජනාධිපති වෙයි. අනිත් අපේක්ෂකයන් 38 දෙනාම ගෙදර ඉඳී නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රමුඛ සේවයට වාර්තා කළ යුතුයි. එතකොට ඔවුන්ට තේරේවි තමන් පසුකලේ ඉතාමත්ම තීරණාත්මක මැතිවරණ සමයක් කියා. මොකද අපි මැතිවරණ නිරීක්ෂකයන් ලෙස මහජන මුදල් අවභාවිත කිරීමට ඉඩ දෙන්නේ නැහැ. එය ප්‍රවර්ධනය කරනු ලබන නිලධරයන්ටත් අපි යම් ආකාරයකට එලෙස නිදහසේ කටයුතු කරන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. තිබෙනවා විශේෂයෙන්ම සඳහන් කරන්න රාජ සුවිශේෂී දිනයක්. මේ මැතිවරණය තමයි
1977ට පසු ශ්‍රී ලංකාවේ මැතිවරණ වියදම් නියාමනය කිරීමට අදාළව පසුබිම සකස් කරන මැතිවරණය අද දිනේදී මැතිවරණ කොමිෂන් සභාව බොහෝ දුරට උපරිම සීමාවක් නියම කරයි අපේක්ෂකයන් වැය කළ යුතු මුදල පිළිබඳව. හවස් වරුවේදී නිරීක්ෂණ සංවිධාන වන අපිත් බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී එක්ව මෙම මැතිවරණ ප්‍රචාරක වියදම් කොහොමද සොයාගන්නේ, නැත්නම් ඊට අදාළව විමසුම කරන්නේ කොහොමද කියන වෙබ්බඩවියක් හඳුන්වා දෙනවා. ජනතාවට ඒ සඳහා අවකාශ දෙනවා අපි ප්‍රවිෂ්ඨ වෙන්නට. එනිසා අද දවස අපේ මැතිවරණ ඉතිහාසයට යම් ආකාරයකට සුවිශේෂී පරිච්ඡේදයක් එක් කරන දවසක් බවට පත්වෙයි.